ස්ටාර් කිචන් එල්කේ සුබ දවසක් ඔයාලට අද මං අරන් ආවේ ඊසි පාස්ටා රෙසිපි එකක් පාස්ටා කියන්නේ අපි හැමෝම ආසාවෙන් කන කෑමක්නේ අද මම මේ පාස්ටා එක හදාගන්නේ ඕනම කෙනෙකුට හිතුන ගමන් කන්න පුළුවන් විදිහට පහසුවෙන්ම ගෙදර තියෙන දේවල් වලින් හදාගන්න පුළුවන් විදිහට අපි දැන් බලමු මේ ඊසි පාස්ටා එක හදන්න අවශ්‍ය වෙන ද්‍රව්‍ය මොනවාද කියලා තඹ ගත පාස්ටා කෝප්ප දෙකක් අරන් තියෙනවා පාස්ටා තඹ ගන්නකොට බෙරි වෙන්නම තඹ ගන්න එපා මේ වගේ ගානට තඹ ගන්න පාස්ටා තඹ ගන්න හැටි මම වීඩියෝ එක අන්තිමට පෙන්නනවා ෆ්‍රෙෂ් මිල්ක් මිලිලීටර 300යි ෆ්‍රෙෂ් මිල්ක් නැත්තම් පිටිකිරි දිය කරලා කිරි එක හදාගත්තත් කමක් නැහැ කපාගත් බීලුණු ගෙඩියක් කපාගත් සුදු ලුණු බික් හතරක් කැම්ති චීස් වර්ගයක් චීස් තියනවා නම් විතරක් එකතු කරගන්න නැතත් කමක් නැහැ ලුණු කුඩු සහ ගම්මිරිස් කුඩු කපාගත් තෙල් ස්වල්පයක් දැන් pan එකට තෙල් ටිකක් එකතු කරගන්න තෙල් ටික රත් වීගෙන එනකොට කපාගත් සුදු ලුණු ටික කපාගත බී ලුණු ටිකත් එකතු කරගෙන විනාඩි 2-3ක් වගේ මේ විදිහට කලවම් කරගනිමින් ටෙම්පරාදු කරගන්න මේ වෙලාවේදී ගින්දර සාමාන්‍ය මට්ටමට තියාගන්න මම අද වර්ජින් කොකනට් ඔයිල් තමයි පාවිච්චි කරේ ඕගොල්ලන් සාමාන්‍යයෙන් භාවිත කරන තෙල් වර්ගයක් හරි බටර් ටිකක් වුණත් මේකට එකතු කරගන්න පුළුවන් බීලුණු සුදු ලුණු ටික ටෙම්පරාදු වීගෙන එන අතර අපි තඹගත පාස්ටා ටිකත් මේකට එකතු කරගෙන හොඳට කලවම් කරගනිමින් ටෙම්පරාදු කරගමු පාස්ටා ටික තඹ ගන්නකොට ඕව කුක් කරගන්න එපා එහෙම වුණොත් එහෙම මේ විදිහට කලවම් කරනකොට කෑලි කෑලි කැඩෙනවා එහෙම වුණොත් එහෙම අපේ පාස්ටා එක රසට එන්නේ නැහෙනේ ඒ නිසා ගානට පැකට් එකේ ඉන්ස්ට්‍රක්ෂන්ස් බලලා මම මුලින් කිව්වා වගේ තඹ ගන්න පාස්ටා ටික ටෙම්පරාදු වෙන අතරම අපි මේකට රසාණු ලුණු ඒ වගේම රසාණු ගම්මිරිස් කුඩු එකතු කරගෙන හැම තැනටම ස්ප්‍රෙඩ් වෙන විදිහට හොඳට මේ විදිහට කලවම් කරගමු වැඩ වැඩි දවසට එළවලු කපන්න හැම ටිකක් කම්මැලි හිතුනහම අපිට මේ පාස්ටා රෙසිපි එක හරීම පහසුවෙන් හදාගන්න පුළුවන් ඒ වගේම තමයි මේක හරීම රස පාස්ටා රෙසිපි එක හරීම පහසුවෙන් හදාගන්න පුළුවන් මන් දැන් පාස්ටා ටික විනාඩි 3-4ක් වගේ ටෙම්පරාදු කරගත්තා. අපි දැන් ෆ්‍රෙෂ් මිල්ක් ටික එකතු කරගමු. ෆ්‍රෙෂ් මිල්ක් ටිකත් පාස්ටා ටිකත් එක්ක මේ විදිහට හොඳට මික්ස් කරගන්න. දැන් මේ විනාඩි 2-3කින් අපි දාපු ෆ්‍රෙෂ් මිල්ක් ටික තික් වීගෙන එන්නේ. අපි මේ වෙලාවේදී චීස් ටිකත් එකතු කරගෙන ඒකත් හොඳට මික්ස් කරගමු. හීට් එකට මේ චීස් මෙල්ට් වුනහම මේ පාස්ටා එක හරීම රසයි. පාස්ටා කියන්නේ විවිධ ක්‍රමවලට හදාගන්න පුළුවන් රස කෑමක්නේ. මම මීට කලින් වයිට් සෝස් පාස්ටා එකක් ඒ වගේම මිල්කි චීසි පාස්ටා එකක් වගේ විවිධ පාස්ටා රෙසිපිස් කරලා තියෙනවා. ඔයාලට ඒවත් බලලා විවිධ ක්‍රමවලට පාස්ටා රස බලන්න පුළුවන්. දැන් නම් චීස් ටික හොඳට මෙල්ට් වෙලා තියෙන්නේ. අන්තිමට ලුණු ගම්මිරිස් බලලා අඩුපාඩු තියෙනවා නම් එකතු කරගෙන ලිප් ඔෆ් කරගන්න. ඔයාලා චීස් එකතු කරගත්තේ නැත්නම් ෆ්‍රෙෂ් මිල්ක් ටික තික් වීගෙන එනකොට ලිප් ඔෆ් කරගන්න. අපි දැන් මේ පාස්ටා එක රස්නේ පිටිම සර්ව් කරගමු. පාස්ටා සාමාන්‍යයෙන් රස්නේ පිටිම කන තරමට තමයි ගොඩාක් රස. ඔයාලා දැන් දැක්කනේ මේක උයන්න දන්න නොදන්න ඕනම කෙනෙකුට පහසුවෙන් හදාගන්න පුළුවන් ඊසි පාස්ටා රෙසිපි එකක් කියලා. මේ පාස්ටා එක තඹ ගන්න දන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් අපි දැන් බලමු පාස්ටා එක තඹ ගන්නේ කොහොමද කියලා. මුලින්ම පාස්ටා ටික තඹ ගන්න වතුර ටිකක් බොයිල් වෙන්න තියලා වතුර ටික බොයිල් වීගෙන එනකොට ලුණු තේ හැඳි කාලක් තෙල් තේ හැඳි කාලක් එකතු කරගන්න. ඒ ටික හොඳට කලවම් කරගෙන පාස්ටා ටිකත් ඒකටම එකතු කරගන්න. පාස්ටා ටික තඹනකොට පැකට් එකේ ඉන්ස්ට්‍රක්ෂන්ස් උත් හොඳට කියවන්න. මොකද පාස්ටා එකෙන් එකට තඹන කාලය වෙනස් වෙනවා. ඒ නිසා ඒ ගැන සැලකිලිමත් වෙන්න. පාස්ටා ටික තැඹෙන අතර වරින් වර මේ විදිහට කලවම් කරගන්න. දැන් මේ විනාඩි 12ක් ගිහින් තියෙන්නේ. මගේ පාස්ටා ටික නම් හොඳට තැඹිලා තියෙන්නේ. මම දැන් ලිප් ඔෆ් කරගන්නවා.
එහෙනම් ඔයාලත් මේ විදිහට පාස්ටා එකක් හදලා රස බලලා මට කමෙන්ට් එකක් ලයික් එකක් දාන්න ඒ වගේම මගේ YouTube channel එක subscribe කරලා ළඟම තියෙන bell icon එක click කරන්න අමතක කරන්න එපා මේ වගේ තවත් පාස්ටා රෙසිපීස් බලන්න වගේම රසවත් රෙසිපීස් බලන්න මගේ Star Kitchen LK Facebook page එකත් follow කරන්න මම නැවතත් මේ වගේ රසවත් වීඩියෝ එකක් අරන් එනකන් ඔයාලා සතුටින් පරිස්සමෙන් ඉන්න සුබ දවසක්